එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි දේශපාලන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් විපක්ෂයේ නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට සූදානම් වන බවට ඊයේ අනාවරණ කෙරුණා. මේ රජයේ නියෝජනය කරන කිසිම පාර්ශ්වයක් එක්ක කටයුතු නොකළ යුතුයි කියන පැහැදිලි ස්ථාවරය අපේ තියෙන විපක්ෂයේ නියෝජනය කරන කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමටත් කියන තීන්දුව ගත්තා. එම අදහසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා විදියට කටයුතු කරේ මම. ඒක නීතියට පිටින් ගිහිල්ලා තිලංග සුමතිපාල මහත්මයා පත් කරගන්න ගියා. මම ඒකට අධිකරණයට ගියා. දැන් මැතිවරණ කොමසාරිස්වරයාත් නියෝග දීලා තියෙනවා මේ ලේකම් ධූරය දැන්ට හිස්ව පවතින. ලංග සුමතිපාල ලේකම්වරයා නෙමෙයි. ඒක ඉතාමත් පැහැදිලිව මම ඉතාමත් වගේ කීමෙන් කියනවා ඔ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම්වරයා නෙමෙයි. මේ පිළිබඳව අපි ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කරන්න කටයුතු කරා. ඒකම ඔහු තවත් ඉතාමත් නරක කටයුත්තක් කරන. ඒ තමයි සූදානමින් ඉන්නවා සමගි ජනබල වේගයට යන්න. ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරනවා. කණ්ඩායම් එකතු කරගනිමින් සිටිනවා. ඒ කණ්ඩායමේ රැස්වීමත් සම්පූර්ණ ඒ වෙනුවෙන් තමයි තියලා තියෙන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේට පක්ෂ 8ක් එනවා. ඒ 8ම ඉන්නේ අපිත් එක්ක ඉන්නේ. ඒගොල්ලත් එක්ක පක්ෂ නැහැ. ඒ නිසා සන්ධානයක් කියන්නේ පක්ෂෙ ඉන්න එපායි. එයත් එක කවුරුවත් නැහැ. ඊයේ තීරණය කරනවා එක්සත් ඒ කියන්නේ සමගි ජනබල වේගයට එක්සත් ජාතික පක්ෂයේ සහය දෙනවා කියලා ඉදිරිදි සන්ධානගතේ. පොකනේ අපි කිව්වේ මුලින්දලා අපිටනේ විවිධ චෝදනා කරේ අපි එක එක පක්ෂවලට යනවා කියලා. අපි පැහැදිලිව කිව්වා අපි නඩු ගියාගෙන උනත් මෙතනට ආවේ අපි ශ්‍රී ලංකා කාර්ය විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂීන්. ඔය ඔක්කොම දැඟලුවේ ශ්‍රී ලංකා එකත් අරගෙන සමගි ජනබල වේගයට යන්න. දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානය කියලා ව්‍යාජව බෝඩ් එකක් සකස් කරගෙන සමගි ජනබල වේගයට යන්නේ. ඉතින් මේ ගොල්ලන්ට එහෙම පාක්ෂිකයොත් නැහැ, පක්ෂත් නැහැ. ලේකම් කියලා කියාගන්න කෙනාට පුළුවන් නම් මේ පක්ෂවල ගෙන්නලා රැස්වීමක් තියන්නකෝ. අවසානයේ මම අද කිව්වා කියලා මතක තියාගන්න. ඔක්කොම ගිහිල්ලා එතන තමයි නවතින්නේ. අපි කියන එකක් ඊළඟ ජනාධිපතිවරයා පත් කරන්නේ අපි. ඊළඟ ආණ්ඩුවේ ප්‍රබලම පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් වෙනවා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.